බනින්නට පෙර සිතා බලනු. දිනක් නරියෙක් කැලේ ඇවිදමින් සිටින විට මේ නරියට වතුර පිපාසයක් හැදෙනවා. ඉතින් මේ නරියා වතුර බොන්න තැනක් සොයමින් යන විට දකිනවා ළිඳක් තියෙනවා. මේ ළිඳ දැක්ක හැටියෙම මේ නරියටේ ළිඳට පැනලා වතුර බොන්න හිතෙනවා. ඉතින් මේ නරියා කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතිවම වතුර බොන්න මේ ළිඳට පනිනවා. මේ නරියා හොඳින් වතුර බීලා පිපාසය නැති වුණාට පස්සේ ළිඳෙන් පිටතට යන්න මාර්ගයක් හොයනවා. මේ නරියට ළිඳෙන් උඩට එන්න බැරි වෙනවා. මොකද මේ ළිඳ හුඟක් ගැඹුරු නිසා. ඉතින් මේ නරියා හොඳටම අඬන්න පටන් ගන්නවා. අනේ මාව බේරගන්න, මාව බේරගන්න. ළිඳ පැත්තෙන් අමුතු සද්දයක් ඇහෙනවා නේද? මොකක්ද ඒ සද්දේ? ගිහින් බලන්න ඕනේ. කවුරු හරි කතා කරනවා වගේ. අනේ මට මේක ඇතුළෙම ඉඳලා මැරෙන්න වෙයිද දන්නේ නෑ. මට එළියට යන්න විදිහක් ඇත්තෙම නැද්ද? මාව බේරගන්න කවුරුත් නැද්ද? කියලා නරියා කෑ ගහන්න පටන් ගත්තා. මේ කෑ ගහන හඬට එළුවා ළිඳ පැත්තට ඇවිදගෙන ආවා. ටික වේලාවකට පසු එළුවකු ඇවිත් ළිඳට එබෙනවා දැකපු නරියා මෙහෙම කියනවා. යාළුවා, නුඹට මොනමද වුවමනා? මොකද ඔයා ඔය ළිඳ ඇතුලේ කරන්නේ? මම දියබොමින් ඉන්නවා. ආ, ඔය ළිඳ ඇතුලට වෙලා දියබොනවා? ඔව්, මේ ළිඳේ වතුර හරිම රසයි. ඔයාටත් බීලා බලන්න පුළුවන් ඕනේ නම්. අනේ, මමත් කැමතියි ඔය වතුර වල රස බලන්න. ඒත් මම කොහොමද එහෙම කරන්නේ? මේ මෝඩ එළුවා නරියාගේ කීම අහලා එහෙම ඇහුවා. ඒ ගැන පස්සේ හිතමු. දැන් ඔබට උමනා දියබොන එකනේ. දියබොන්න ඕනේ නම් ළිඳට පනින්න. හා, එහෙනම් මම ළිඳට පනින්නම්. කියලා එළුවා ළිඳට පැන්නා. හරි, මම දැන් හොඳටම වතුර බිව්වා.
දැන් ඉතින් ගොඩ එන්නේ කොහොමද? ඒ ගැනත් නුඹම සිතන්න. මිත්‍රයා, මට හොඳ උපායක් කල්පනා වුණා. එක්කෙනෙකුගේ පිටට අනිකාට නැගලා ගොඩට පනින්න පුළුවන්. මෙහෙම කියපු නරියා එළුවගේ පිටට නැගලා ලිඳෙන් එළියට පැන්න. ඊට පස්සේ එළුවා හොඳටම අඬන්න පටන් ගත්තා. එළුවට කරපු මෝඩකම ගැන වැටහුණා. එළුවට මෙහෙම කියලා නරියා යන්න ගියා. මිත්‍රයා, නුඹ කෑ ගසන්නේ ඇයි? පනින්නට පෙර සිතා බලන්න ඕනේ නේද?